ශ්‍රී ක්‍රිකට් කණ්ඩායමත් බංග්ලාදේශ කණ්ඩායමත් අතර තරගාවලී ඉතිහාසය බැලුවම විවාදයකින් තොරවම අපි ඉන්නේ බංග්ලාදේශ කණ්ඩායමට වඩා ගොඩක් ඉස්සරහින් බංග්ලාදේශ කණ්ඩායමත් ශ්‍රී ලංකා කණ්ඩායමත් අතර තිබුණු එක් දින තරගවලදී අපේ කණ්ඩායම අවස්ථා පහකදීම ලකුණු 120කටත් වඩා වැඩි ලකුණු පරතරයකින් බංග්ලාදේශය පරාජයට පත් කරන්න සමත් වීම විශේෂ සිද්ධියක් අවසන් වතාවට 2019 දී ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ බංග්ලාදේශයේ මුණ ගැහුණු වෙලාවෙත් අපේ බංග්ලාදේශ කණ්ඩායම ලකුණු 122කින් පරාජයට පත් කරන්න සමත් बांग्लादेश බංග්ලාදේශ ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වුණු සෞම්‍ය අසාකර් ලකුණු 69ක් ලබා ගනිද්දී දසුන් ශානක කඩලු 3කුත් දුෂ්මන්ත චමීර කඩලු 2කුත් දවා ගන්න සමත් වෙනවා 2010 දී දඹුල්ල ක්‍රීඩාංගණයේ මේ වගේ දරුණු පරාජයක් බංග්ලාදේශ කණ්ඩායම ශ්‍රී ලංකාව හමුවේ ලබා ගන්නවා මේ තරගයේ මුලින් පන්දුවට පහර දෙන ශ්‍රී ලංකාව ලකුණු 312ක් කඩලු 4කට ලබා ගන්න සමත් වෙනවා ඉනිමේ වැඩිම ලකුණු ගන්න දිල්ෂාන් ලකුණු 71කුත් තරංග 54කුත් සංග ලකුණු 54කුත් ලබා ගැනීමත් එක්ක තමයි මේ තරගයේ ශ්‍රී ලංකා ඉනිම ගොඩනැගෙන්නේ ලකුණු 313ක් හඹා යන එන බංග්ලාදේශ කණ්ඩායම ලබා ගන්නේ ලකුණු 186ක් විතරයි ශ්‍රී ලංකාවට තරගයෙන් ලැබෙන ලකුණු 126ක ජයග්‍රහණයක් තමිම් ඉක්බාල් ලකුණු 51ක් ලබා ගනිද්දි ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් දිල්ෂාන් කඩලු 3කුත් මාලි මුරලි වෙලකිදර කඩලු 2 ගානේ බෙදා ගන්න සමත් වෙනවා 2008 දී ශ්‍රී ලංකා කණ්ඩායම ලාහෝර් වලදී බංග්ලාදේශ කණ්ඩායම ලකුණු 131කින් පරාජය කිරීමත් ශ්‍රී ලංකාව හමුවේ බංග්ලාදේශයේ ලබාගත් ධර්ම පරාජයක් මේ තරගයේ ශ්‍රී ලංකාව දැවැන්ත ලකුණු 357ක් ලබා ගනිද්දී බංග්ලාදේශය ලබා ගන්නේ ලකුණු 226ක් විතරයි. එදා ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් කුමාර් සංගක්කාර ලකුණු 101කුත්, චාමර කපුගේදර ලකුණු 74කුත්, සමිත් ජයසූරිය ලකුණු 71කුත් ලබා ගන්න සමත් වෙද්දී පරාජිත බංග්ලාදේශය වෙනුවෙන් වැඩිම ලකුණු ලබා ගන්න සමත් වෙන්නේ මුෂ්පික රහීම්. 2008 දීම කරච්චි වලදී බංග්ලාදේශ කණ්ඩායම ශ්‍රී ලංකාව හමුවේ ධර්ම පරාජයක් ලබා ගන්නවා. එදා තරගයේ මුලින් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 332ක් ලබා ගන්න සමත් වෙනවා. සනත් ජයසූරිය ලකුණු 130කුත් ආරම්භක පිටකරු විදිහට එදා පිටීට ආපු කුමාර් සංගක්කාර ලකුණු 121කුත් මේ තරගයේ ලබා ගන්න සමත් වෙනවා. බංග්ලාදේශ කණ්ඩායම ලබා ගන්නේ ඒ තරගයේ ලකුණු 174ක් විතරයි. ඉනිමේ වැඩිම ලකුණු ලබා ගන්න රකිබුල් හුසෙයින් ලකුණු 52ක් ලබා ගනිද්දී ශ්‍රී ලංකාව වෙනුවෙන් බංග්ලාදේශ කණ්ඩායම පන්දු විනාශ කරන්න මුත්තයා මුරලිදරන් කඩලු 5කුත් අජන්ත මෙන්දිස් කඩලු 2කුත් ලබා ගන්න සමත් වෙනවා. ශ්‍රී ලංකා කණ්ඩායම බංග්ලාදේශ හමුවේ ලබා ගන්න ඉහළම ජයග්‍රහණය ලබා ගන්නේ 2007 පෝට් ඔෆ් පේන් වලදී. මේ තරගයේ ශ්‍රී ලංකා කණ්ඩායමට ලැබෙන්නේ ලකුණු 198ක ජයග්‍රහණයක්. තරගයේ මුලින් පන්දුවට පහර දෙන ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 318ක් කඩලු 4කට ලබා ගන්න සමත් වෙද්දී බංග්ලාදේශය ලබා ගන්නේ ලකුණු 112ක් විතරයි. ඩක්වත් ලුයිස් න්‍යායට අනුව ශ්‍රී ලංකාවට ලැබෙන්නේ ලකුණු 198ක ජයග්‍රහණයක්. ශ්‍රී ලංකා කණ්ඩායමෙන් සනත් ජයසූරිය ලකුණු 109කුත් කුමාර් සංගක්කාර චාමර සිල්ලා දෙන්න අර්ධ ශතකත් ලබා ගන්න සමත් වෙනවා. බංග්ලාදේශ පිළිතුරු ඉනිමේ වැඩිම ලකුණු ගන්න මොහමඩ් අස්රෆුල් ලකුණු 45ක් ලබා ගනිද්දී පන්දුවේ දක්ෂතාව පෙන්වන ලසිත් මාලිංග කඩලු 3ක් බින්දාන්න සමත් වෙනවා. ඔය කිව්වේ ශ්‍රී ලංකා කණ්ඩායම මුලින් පන්දුවට පහර දීලා ලබාගත් සුපිරි ජයග්‍රහණ විතරයි. ශ්‍රී ලංකාව හඹා ගින් බංගලියන්ට රිදෙන්න පහර දුන්න අවස්ථා ගැන අපි ඉස්සරහට කතා කරමු. මුවන් වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන් අපිව subscribe කරන්නත් cricket වලට කැමති ඔබේ අහලුවකට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටේ නම් දෙස් සැපිරි තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තෙක් cricket ලංකාවෙතින් ඔබට සුබ දවසක්.